आय बोवान दुवे पुते ओन्न अदत गुरु गेदरट ममावा पहा श्रेणी दुवल पुतालट बहुम वेदगत पाडमक अरगेन पुतालट मतक ऐति अपि पहुगिय पाडम कीपयकिन्म वाक्य निर्माणे संधा अवश्यवन पद वर्ग गण कथाकला नाम पद गण कथाकला उक्त पद गण कथाकला इवगेम अनुक्त पद गण कथाकला इमनेद ओ ए पाडम मानव वगेम मे पाडमत दुवल पुतालट वाक्य निर्माणेदी गोड प्रयोजनवत् वेन पाडम अद अपि बलमु सरल वाक्यक उक्तय कर्मय सह क्रियाव हदुना गण मे उक्तय कर्मय सह क्रियाव कियन पद मोनवद एव कवर अवस्थावलद यदेन्ने कियन एक तमाई अद अपि मे पाडमे इगन गण हुदाय दुवे पुते अपि मे पाडमट पिविसेन्ने इसेल्ला लसन गीतयक रस विदुमु मम हितनवा मे गीत पुताला हुदीन सवंदे हुदाई एनं अपि दैन ए गीतेट सवंदेमु पुताला होंदें हलतीन गीते अक्नेद उय गीते तिबुना एक कोटसा सीया बुलात विट हपनवा कियला सीया बुलात विट हपनवा दें मम मे पुतालाट इदिरिपत करन उक्तय कर्मय सह क्रियाव कोहमद मेतेंट संबंध करगान्नी सीया बुलात विट हपनवा अपि ओक लिखित भाषा आवेंगातो सीया बुलात्ती हापाय एतकोट दुवे पुते कौद बुलात्वीट हापान्ने सीया नेद बुलात्वीट हापान्ने सीया सीया मुकद्द हापाय सीया करन क्रियाव हापाय तव पदयक इतुरु वेनो ए मुकद्द बुलात्वीट अपिट सीया बुलात्वीट हपाई कियन ओन्नोय वाक्ये अद मम मे पुतालट पहेदिली कराला देन्न यन उक्तय कर्मय सह क्रियाव यन पद तुनम गेदिला तियेनो होंदाई अपि दैन मेक वडात पहेदिली वेन्न तव टिकाक इदिरी पियवरक गिहिल्ला बलमु मे उक्तय कर्मय सह क्रियाव यन तुन मोन आकारयटद गेदिला तियेन्ने කියලා දැන් බලන්න මේ පින්තූරයේදී හොඳින් බලන්න මොකද්ද මේ පින්තූරේ පුතාලට පේන්නේ තාත්තා ගුවන් විදුලියට සවන් දෙනවා නේද තාත්තා ගුවන් විදුලියට සවන් දෙන දර්ශනයක් තමයි මේ පින්තූරේ තියෙන්නේ දැන් අපි මේ පින්තූරේ ආශ්‍රයෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ගුවන් විදුලියට සවන් දෙන්නේ කවුරුන්ද? ගුවන් විදුලියට සවන් දෙන්නේ කවුරුන්ද? තාත්තා. ගුවන් විදුලියට සවන් දෙන්නේ කවුරුන්ද? තාත්තා. පුතාල මේ යෙදෙන වචන බොහොම හොඳින් හිතට ගන්න මොකද මේ වචන ආශ්‍රයෙන් තමයි අපි මේ පද වර්ග තුන ගොඩනගා ගන්න සූදානම් වෙන්නේ. හොඳයි. තව පින්තූරයක් අපි බලමු. පුතාලට මොකද්ද මේ පින්තූරෙන් පැහැදිලි වෙන්නේ? ඔව්. පුතාලා හිතන්නේ කවුද මේ? අපිට මේ පින්තූරයෙන් පෙනෙනවා පොතක් කියවන කෙනෙක් නේද? අම්මා පොතක් කියවයි. අම්මා පොතක් කියවයි. දැන් අපි බලමු මොකද්ද මෙතනින් නැගෙන ප්‍රශ්නය? පොතක් කියවන්නේ කවුරුන්ද? පොතක් කියවන්නේ කවුරුන්ද දැන් මම පුතාලට පින්තූරයත් එක්ක සාකච්ඡා කරනකොට ඒකට අදාළ උත්තර දීලා තියෙනවා අපි බලමු අම්මා පොතක් කියවන්නේ කවුරුන්ද අම්මා
දැන් පුතාලා කැමතිද මේ වගේ තව පින්තූරයක් දිහා බලලා ප්‍රශ්නයක් අහලා ඒකට අදාළ උත්තරය ගන්න? ඕ අපි බලමු. පුතාලට ලස්සන චිත්‍රයක් නැවතත් පේනවා නේද? ඕ මොකද්ද මේ චිත්‍රයේ තියෙන්නේ? මල් කඩන දර්ශනයක්. කවුද මල් කඩන්නේ? අපි බලමු. කවුද මෙතන මල් කඩන්නේ? මල් කඩන්නේ කවුරුන්ද? ඔන්න බලන්න මොකද්ද උත්තරේ විදියට ලැබෙන්නේ කියලා. නංගි මල් කඩනවා. නංගි තමයි මල් කඩන්නේ. එතකොට මල් කඩන්නේ කවුරුන්ද? නංගි. මල් කඩන්නේ කවුරුන්ද? නංගි. හොඳයි. දැන් අපි තව පින්තූරයක් දිහා බලමු. මේ පාඩම තව වඩාත් අවබෝධ කරගන්න පුතාලට පහසු වෙනවා. මම මේ ඉදිරිපත් කරන පින්තූර ආශ්‍රයෙන් මේ දෙන ප්‍රශ්න සඳහා ලැබෙන පිළිතුර. අද අපි ඉගෙන ගන්න යන උක්තය, කර්මය සහ ක්‍රියාව යන පද අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපි බලමු. ඔව්. මේ පින්තූරයෙන් දැක්වෙනවා චිත්‍රයක් අඳින දර්ශනයක්. කවුද මේ චිත්‍රය අඳින්නේ? ඔන්න ඕක තමයි මගේ ප්‍රශ්නය. මේ චිත්‍රයෙන් කවද පේන්නේ? ඔව්. මේ චිත්‍රයෙන් පේනවා අයියා චිත්‍ර අඳින දර්ශනයක්. අයියා චිත්‍ර අඳින දර්ශනයක්. හොඳයි අපි බලමු. චිත්‍රයක් අඳින්නේ කවුරුන්ද? චිත්‍රයක් අඳින්නේ කවුරුන්ද? කවුද චිත්‍රය අඳින්නේ? අයියා. චිත්‍රයක් අඳින්නේ කවුරුන්ද? අයියා. හොඳයි එහෙනම් තව පින්තූරයක් තියෙනවා. කවුද පුතේ මේ පේන්නේ? ඔව් ලස්සන කුරුල්ලෙක් නේද? කුරුල්ලා ඉහළ අහසේ පියාඹන පින්තූරයක් තමයි මෙතන තියෙන්නේ. ගස් කොළන් වලට ඉහළින් නේද? ඉහළ අහසේ පියාඹන කුරුල්ලෙක්. හොඳයි දැන් අපි මේ චිත්‍රය ආශ්‍රයෙන් උත්හාමු. ඉහළ අහසේ පියාඹන්නේ කවුරුන්ද? ඉහළ අහසේ පියාඹන්නේ කවුරුන්ද? කවුද ඉහළ අහසේ පියාඹන්නේ? කුරුල්ලා. කවුද ඉහළ අහසේ පියාඹන්නේ? කුරුල්ලා. දැන් ඔන්න අපි අර අහපු ප්‍රශ්න ටිකට ලැබුණු පිළිතුරු ටික තමයි මේ තියෙන්නේ. අපි ඒ ටික පොඩ්ඩක් කියමු. තාත්තා, අම්මා, නංගි, අයියා, කුරුල්ලා. අපි කවුද කියලා අහපු හැම ප්‍රශ්නයකටම මේ පිළිතුර ලැබුණා. නේද? එහෙනම් දුවේ පුතේ අපි මේ පද හඳුන්වනවා උක්ත පද කියලා. මේ පද හඳුන්වනවා උක්ත පද කියලා. දැන් පුතාලා පොඩ්ඩක් මතක් කරගන්න. අපිට මේ පිළිතුරු සියල්ලම ලබා ගන්න පුළුවන් උනේ අර දැක්ක පින්තූරය ආශ්‍රිතව අහපු ප්‍රශ්නෙට. අපි ඇහුවා කවුද? කවුද ගුවන් විදුලියට සවන් දෙන්නේ? කවුද පොතක් කියවන්නේ? කවුද මල් කඩන්නේ? කවුද චිත්‍රයක් අඳින්නේ? කවුද ඉහළසේ පියාඹන්නේ? ඒ අහපු හැම ප්‍රශ්නකටම ලැබුණු පිළිතුර අපි ඒ වාක්‍යයේ උක්ත පදයේ ලෙස සටහන් කරනවා. මේ බලන්න. තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි. කවුද ගුවන් විදුලියට සවන් දෙන්නේ? තාත්තා. අම්මා පොතක් කියවයි. කවුද පොතක් කියවන්නේ? අම්මා. නංගි මල් කඩයි. කවුද මල් කඩන්නේ? නංගි. අයියා චිත්‍රයක් අඳි. කවුද චිත්‍රයක් අඳින්නේ? අයියා. කුරුල්ලා ඉහළ අහසේ පියාඹයි. කවුද ඉහළ අහසේ පියාඹන්නේ? කුරුල්ලා. දැන් පුතාලට පැහැදිලි වෙන්නේ නැති උක්ත පදය හඳුනාගන්නේ කොහොමද කියලා. වාක්‍යයක් දුන්නහම කවුද කියන ප්‍රශ්නේ අපිට ඇහුනොත් ඇහුවොත් ඒ සඳහා ලැබෙන පිළිතුර ඒ වාක්‍යයේ උක්ත පදයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි නැවතත් මේ රූප රාමුවට යොමු වෙමු. මොකද්ද මේකේ තියෙන්නේ? තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි. මොකද්ද අපිට පේන්නේ? තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි. දැන් අපි දන්නවා
තාත්තා යන උක්ත පදේ අපි හඳුනාගෙන ඉවරයි නේද එහෙනම් අපි බලමු මොකද්ද මෙතන සඳහන් වෙන්නේ තාත්තා ගුවන් විදුලියට මොකක්ද කරන්නේ තාත්තා ගුවන් විදුලියට මොකක්ද කරන්නේ හොඳයි අපි බලමු සවන් දෙයි තාත්තා කරන දේ තාත්තා කරන දේ ඕක තමයි දුවේ පුතේ මෙතන ක්‍රියාව විදිහට හැදින්වෙන්නේ තාත්තා කරන දේ දුවලා පුතාලා දන්නවද ක්‍රියාව කියන්නේ කරන දේ එහෙනම් තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි අපි බලමු අපි කලින් දැක්ක තව පින්තූරයක් අරගෙන කොහොමද මෙතන ඒක සඳහන් වෙන්නේ කියලා ඔව් මෙතන කවුද අම්මා නේද අම්මා මොකද කරන්නේ අම්මා පොතක් කියවනවා නේද අම්මා පොතක් කියවනවා එහෙනම් අපි මේ රූප රාමුව ආශ්‍රයෙන් බලමු මොකද්ද ඊළඟට තියෙන වගන්තියේ එහෙම නැත්නම් ප්‍රශ්නේ කියලා අම්මා පොතක් පුතාලට පේනවා මෙතන පැහැදිලිවම ප්‍රශ්නාර්ථ ලකුණු දාලා තියෙනවා එතන ප්‍රශ්නයක් අහනවා අම්මා පොතක් මොකද කරන්නේ අපි බලමු අම්මා පොතක් කියවයි මෙතන තියෙන ක්‍රියාව එහෙම නැත්නම් කරන දේ සඳහන් වෙන්නේ කොහොමද කියවයි කියලා කියවයි කියන පදේ තව පින්තූරයක් ආශ්‍රයෙන් අපි බලමු මේ ක්‍රියාව ක්‍රියාව හඳුනා ගන්න මහන්සි වෙමු උත්සාහ කරමු ඔව් මේ පින්තූරය අපි ඉස්සෙල්ලා කතා කළා මොකද්ද මෙතන මේ මල් කඩනවා නේද අපි මේක ආශ්‍රයෙන් කිව්වේ මොකද්ද අපි කලින් කතා කළේ කවුද මේ මල් කඩනවා කිව්වේ නංගි නංගි මල් කඩනවා අපි එහෙනම් බලමු කොහොමද මේ ආශ්‍රයෙන් ක්‍රියාව වෙන් කරලා ගන්න කියලා ඔව් නංගි මල් මොකද කරන්නේ ක්‍රියාව නේද නංගි මල් උත්තරේ බලමු කඩයි එහෙනම් මේ වාක්‍යයේ ක්‍රියාපදය කඩයි නංගි මල් කඩයි හොඳයි දුවල පුතාලා දන්නවා තව චිත්‍රයක් තියෙනවා හොඳයි අපි ඒකත් බලමු මෙතන අපි කලින් සඳහන් කළා අයියා චිත්‍රයක් අඳිනවා අයියා චිත්‍රයක් අඳිනවා කියලානේ අපි කලින් කතා වුණේ නේද ඔව් එහෙනම් මේ පින්තූරය ආශ්‍රයෙන් අපි ක්‍රියාව හඳුනා ගනිමු කරන දෙය හඳුනා ගනිමු දුල පුතාලා කැමතිනේ ආ අයියා චිත්‍රයක් මොකද කරන්නේ මොකද්ද කරන දෙය අඳි අයියා චිත්‍රයක් අඳි එහෙනම් මේ වාක්‍යයේ කරන දෙය නොහොත් ක්‍රියාව මොකද්ද අඳි කියන පදේ හොඳයි අපි තව චිත්‍රයකට යමු කුරුල්ල ඉහළ පියාඹනවා අපි ඉස්සෙල්ලා මේ ගැන කතා කළා එහෙනම් අපි මේකට අදාළව මේ කරන ක්‍රියාව හඳුනාගමු කුරුල්ලා ඉහළ අහසේ කුරුල්ලා ඉහළ අහසේ මොකද කරන්නේ කරන්නේ කුමක්ද මොකද්ද කරන්නේ පියාඹයි කුරුල්ලා ඉහළ අහසේ පියාඹයි හොඳයි අපි දැන් මේ ගොඩනගපු ප්‍රශ්න සහ පිළිතුරු ආශ්‍රයෙන් අපි බලමු ක්‍රියාපද ටික සවන් දෙයි තාත්තා ගුවන් විදුලිය සවන් දෙයි කියන එකේ සවන් දෙයි තමයි කරන දේ ඒක තමයි ක්‍රියාව ක්‍රියාපදය අම්මා පොතක් කියවයි කියවයි කියන එක තමයි කරන දේ ඒක තමයි ක්‍රියාව නංගි මල් කඩයි කඩයි කියන එක තමයි කරන දේ ඒක තමයි ක්‍රියාව අයියා චිත්‍රයක් අඳි අඳි කියන එක තමයි කරන දේ ඒක තමයි ක්‍රියාව කුරුල්ලා ඉහළ අහසේ පියාඹයි පියාඹයි කියන එක තමයි කරන දේ ඒක තමයි ක්‍රියාව අපි දැන් මේ ටික නැවත බලමු තාත්තා ගුවන් විදුලියට මොකද්ද කරන්නේ සවන් දෙයි ක්‍රියාව අම්මා පොතක් කියවයි මොකද්ද කරන්නේ කියවයි
ක්‍රියාව නංගි මල් කඩයි මොකද්ද කරන්නේ කඩයි ක්‍රියාව අයියා චිත්‍රයක් අඳි මොකද්ද කරන්නේ අඳි ක්‍රියා කුරුල්ලා ඉහළ අහසේ පියාඹයි මොකද්ද කරන්නේ පියාඹයි ක්‍රියා හොඳයි දැන් කරන දේ ආශ්‍රයෙන් අපිට ක්‍රියාපදය හඳුන්වන්න පුළුවන් හොඳයි දුවේ පුතේ අපිට තවත් අවස්ථාවක් තියෙනවා අපි බලමු නැවතත් මේ චිත්‍ර දිහා දැන් අපි වාක්‍යයේ උක්තය හඳුනාගත්තා ක්‍රියාව හඳුනාගත්තා දැන් අපි මේ වාක්‍ය මේ පින්තූරයට අදාළ වාක්‍ය බලමු තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි නේද අපි ওই වාක්‍ය දැන් උක්තය හඳුනාගත්තා ක්‍රියාව හඳුනාගත්තා හැබැයි තව එකක් තියෙනවා දැන් දුවල පුතාලා දන්නවා අපිට තව ඉතුරු වෙලා තියෙනවා එක පදයක් ඉගෙන ගන්න මොකද්ද කර්ම හොඳයි අපි එහෙනම් මේ පින්තූර ආශ්‍රයෙන් වාක්‍යයක කර්ම පදේ හඳුනා ගන්න තාත්තා සවන් දෙන්නේ කුමකටද තාත්තා සවන් දෙන්නේ කුමකටද දැන් තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි තාත්තා ඉන්නවා සවන් දෙනවා කුමකටද සවන් දෙන්නේ ගුවන් විදුලියට තාත්තා උක්ත පදය සවන් දෙනවා ක්‍රියාපදය කුමකටද සවන් දෙන්නේ ගුවන් විදුලියට යන පදය තමයි මෙහි කර්මය හොඳයි මේ චිත්‍රය ආශ්‍රයෙන් උත් අපි බලමු කර්ම පදය හඳුනා ගන්න මේ පින්තූරයෙන් පෙනෙන්නේ අම්මා පොතක් කියවයි අපි මේ පින්තූරය ආශ්‍රයෙන් කර්මය හඳුනා ගනිමු අම්මා කියවන්නේ කුමක්ද පොතක් අම්මා කියවන්නේ කුමක්ද පොතක් එතකොට මේකේ කර්මය පොතක් මේ පින්තූරයක බලමු මේ ආශ්‍රයෙන් අපි තෝරන්න තියෙන්නේ දැන් කර්ම පදය නංගි කඩන්නේ මොනවාද මල් එහෙනම් මෙතන කර්මය මල් මේ පින්තූරේ දැක්වෙනවා අයියා චිත්‍රයක් අඳිනවා නේද හොඳයි එහෙනම් මේ චිත්‍රය ආශ්‍රයෙන් අපි කර්මය මොකද්ද කියලා බලමු අයියා අඳින්නේ කුමක්ද චිත්‍රයක් එතකොට කර්මය තමයි චිත්‍රයක් අයියා අඳින්නේ කුමක්ද චිත්‍රයක් මෙතන උක්තය කතා කළා ක්‍රියාව කතා කළා මේ අවස්ථාවේ අපි කතා කරනවා කර්මය ගැන හොඳයි මේ චිත්‍රයෙන් දැන් පුතාලට මේක චිත්‍රය දකිනකොටම වාක්‍ය මතක් වෙනවා නේද එහෙනම් අපි බලමු කුරුල්ලා පියාඹන්නේ කොහේද කුරුල්ලා පියාඹන්නේ කොහේද ඉහළ අහසේ කුරුල්ලා පියාඹන්නේ කොහේද ඉහළ අහසේ දැන් එතකොට අපි මෙතනත් මේ වාක්‍ය කලින් ගොඩනගලා උක්තය හොයාගත්තා ක්‍රියාව හොයාගත්තා මෙතන සඳහන් වෙනවා කර්මය මේ තමයි දුවේ පුතේ අපි මේ පින්තූර ආශ්‍රයෙන් ගොඩනගපු වාක්‍ය ටික අපි කියවලා බලමු තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි කුමකටද තාත්තා සවන් දෙන්නේ ගුවන් විදුලියට අම්මා පොතක් කියවයි මොකක්ද අම්මා කියවන්නේ පොතක් නංගි මල් කඩයි මොනවද නංගි කඩන්නේ මල් අයියා චිත්‍රයක් අඳි මොකද්ද අයියා අඳින්නේ චිත්‍රයක් කුරුල්ලා ඉහළ අහසේ පියාඹයි කුරුල්ලා කොහෙද පියාඹන්නේ ඉහළ අහසේ දැන් මෙන්න මේ පුතාලට රවුම් කරලා දැක්වෙන්නේ සුවිශේෂ කරලා දැක්වෙන්නේ අපි මේ කියපු වාක්‍යවල තියෙන කර්ම පද ටික හොඳයි එහෙනම් දැන් අපි ඉගෙන ගත්තා වාක්‍ය ගොඩනැගීමේදී අත්‍යවශ්‍ය වෙන මූලිකම සුදුසුකම ඒක යෙදෙන තැන යෙදුණු වාක්‍යක උක්තය මොකද්ද කර්මය මොකද්ද ක්‍රියාව මොකද්ද කියලා හඳුනා ගන්න ආකාරය දැන් පුතාලට පැහැදිලි ඇති එහෙනම් අපි බලමු තාත්තා ගුවන් විදුලියට සවන් දෙයි තාත්තා උක්ත පදය
ගුවන් විදුලියට කර්මය සවන් දෙයි ක්‍රියාව. දැන් එතකොට මේ වාක්‍යයේ තියෙනවා උක්තය කර්මය ක්‍රියාව පැහැදිලිවම උක්තය තාත්තා ගුවන් විදුලියට කර්මය සවන් දෙයි යන පදය ක්‍රියාව. අපි තව එකක් බලමු. අම්මා පොතක් කියවයි. දැන් පුතාලා හිතන්නේ මොකද්ද මේකේ උක්ත පදය? පුතාලා මොකක් කියලාද හිතන්නේ මේකේ උක්ත පදය? ඔව් අපි බලමු. බලන්න පුතාලා හිතපු එකද මෙතන යෙදිලා තියෙන්නේ කියලා. ඔව්. අම්මා. අම්මා තමයි උක්තය. පොතක්. කර්මය තමයි පොතක්. කරන දේ නොහොත් ක්‍රියාව තමයි කියවයි. අම්මා පොතක් කියවයි. පැහැදිලිවම දැක්වෙනවා මෙතන උක්තය කර්මය සහ ක්‍රියාව. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ වාක්‍යෙත් බලමු කොහොමද උක්තය කර්මය ක්‍රියාව යෙදෙන්නේ කියලා. නංගි මල් කඩයි. නංගි උක්ත පදය, මල් කර්මය, කඩයි ක්‍රියාව. මේ වාක්‍ය බලන්න. අයියා චිත්‍රයක් අඳි. මේ වාක්‍යෙත් උක්තය අයියා කර්මය චිත්‍රයක් ක්‍රියාව අඳි. දැන් මෙතන පුතාලට මම පොඩි මතක් කිරීමක් කරන්නම්. අඳි කවුද අඳින්නේ? අයියා. කවුද? අයියා. එහෙනම් ඒක උක්තය. අයියා මොකද්ද කරන්නේ? අඳි. අනං කරන දේ ඒක ක්‍රියාව. මොකද්ද අයියා අඳින්නේ? චිත්‍රයක්. එහෙනම් චිත්‍රයක් කියන පදය කර්මයේ විදිහට මේ වාක්‍යයේ සැලකෙනවා. හොඳයි අපි බලමු. කුරුල්ලා ඉහළ අහසේ පියාඹයි. කවුද? හේද? මොනවද කරන්නේ? මෙන්න මේ ප්‍රශ්න තුන තම තමන්ගෙන් අහගත්තාම ඒ ලැබෙන පිළිතුර පුතාලට ගොනුගත කර තැකි වාක්‍යයේ උක්තය කර්මය සහ ක්‍රියාව විදිහට. දැන් අපි නැවත බලමු. අපි ඉගෙන ගත්ත පාඩම් ආශ්‍රයෙන් මේ ටිකත් අපි මේ ක්‍රියාකාරකම් කළාම පුතාලගේ දැනුම තව ටිකක් තහවුරු වෙයි. සීයා අඹපැලයක් ගෙනේ. කවුද ගේන්නේ? සීයා. එහෙනම් මේක තමයි මේ වාක්‍ය උක්තය. අයියා පොහොර දමයි. කවුද දමන්නේ? අයියා. එහෙනම් අයියා මෙතන උක්තය. මල්ලි සෙල්ලම් කඩයක් සාදයි. කවුද සාදන්නේ? මල්ලි. මල්ලි තමයි මෙතන උක්තය. මුවා කැලය මැදින් යයි. කවුද යන්නේ? මුවා. මුවා තමයි මේ වාක්‍යයේ උක්ත වෙන්නේ. ගිරවා අඹගසට පියාඹයි. කවුද පියාඹන්නේ? ගිරවා. එහෙනම් මේ වාක්‍ය පහේ උක්ත පද ටික පුතාලට මෙතන පැහැදිලි වෙනවා. ඒ වගේම අපි බලමු සීයා අඹපැලයක් ගෙනේ. මොකද්ද සීයා කරන්නේ? ගෙනේ. ක්‍රියාව, කරන දේ. එහෙනම් මේ වාක්‍යයේ ක්‍රියාව ගෙනේ. අයියා පොහොර දමයි. මොකද්ද අයියා කරන්නේ? දමයි. දමයි කියන පදේ තමයි මෙතන ක්‍රියාව. මල්ලි සෙල්ලම් කඩයක් සාදයි. සාදයි කියන එක තමයි මේ වාක්‍යයේ ක්‍රියාව. මුවා කැලය මැදින් යයි. යයි කියන එක තමයි මේ වාක්‍යයේ ක්‍රියාව විදිහට සැලකෙන්නේ. ගිනවා අඹගසට පියාඹයි. මෙතන ක්‍රියාව නොහොත් කරන දෙය පුතාලා දැන් දන්නවා. බලන්න පුතාලා හිතුවෙත් මේ පිළිතුරද කියලා? ඔව්. කරන දෙය පියාඹයි. එහෙනම් මේ වාක්‍යවල ක්‍රියාව පුතාලට පැහැදිලිව මෙතන පෙනෙනවා. අපි බලමු ඊළඟට මේ වාක්‍ය පහයි. දැන් පුතාලා දන්නවා අපි වාක්‍යවල උක්තේ හෙව්වා, ක්‍රියාව හෙව්වා. එහෙනම් දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා තව දෙයක්. ඒ මොකද්ද? කර්මය. අපි බලමු මේ වාක්‍යවල කර්මය. සීයා අඹපැලයක් ගෙනේ. මොකද්ද ගේන්නේ? අඹපැලයක්. අයියා පොහොර දමයි. මොනවද දමන්නේ? පොහොර. මල්ලි සෙල්ලම් කඩයක් සාදයි. මොකද්ද සාදන්නේ? සෙල්ලම් කඩයක්. මුවා කැලය මැදින් යයි. කොහෙද යන්නේ? කැලය මැදින්.
කිරවා අඹගසට පියාඹයි. කොහාටද පියාඹන්නේ? අඹගසට. එතකොට මේ කොහාටද මොකද්ද කියලා අපි අහපු ප්‍රශ්නවලට මේ පිළිතුරු ලැබිලා තියෙනවා. නේද? එහෙනම් මේ පිළිතුරු තමයි මේ පුතාලට සුවිශේෂී කළ දක්වලා තියෙන වචන තමයි මේ වාක්‍යයේ කර්මය විදිහට හඳුන්වන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි බලමු සීයා අඹ පැලේ කෙනේ. උක්තය කර්මය ක්‍රියාව. අපි අර කතා කරපු ටික පුතාලට දැන් wen wen මෙතන පැහැදිලි වෙන්න මම මේ විදිහටත් සකස් කරගෙන ආවා. එහෙනම් දුවේ පුතේ දැන් පුතාලට යම්කිසි අවබෝධයක් මේක බොහොම ගැඹුරු පාඩමක් පුතාලට බොහොම වැදගත් වෙන පාඩමක් පුතාලට යම්කිසි අවබෝධයක් එන්නේ නැති උක්තය කර්මය සහ ක්‍රියාව ගැන මේ පද හඳුනගන්න මේ පද වාක්‍යයක යෙදෙන්නේ කොහොමද කියලා යම් අවබෝධයක් ලැබෙන්නේ නැති. හොඳයි දුවේ පුතේ එහෙනම් අදට ගුරු ගෙදරින් මම සමු ගන්නවා ආයෙත් මේ වගේම බොහොම වැදගත් සිංහල පාඩමකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙමි. ආයුබෝවන්.